අපිට පුළුවන්නන්නේ බෙහෙස ඇතිවන්න ක්‍රම හඳුනගන්න අපි මේ දෙන්දා කටයුතුර නිර්ත වෙනකොට ෙහෙස නොවෙන විදිට මම කොහොමද මේ කටයුත්තේ දෙන්නේ. අපිට එමන මේ ක්‍රමසාහ විදිී හඳුරගන්න සිද්ධන. අපි මේ පටන්ගන්න වැඩේ අනතකොට තම ප්‍රායෝකව යොදවා වෙන්නේ ඒ එදවීම තම තමා වශයෙන් කරන්න සිද්ධන. ඒකැන වෙන ෙනට ඇගල කියන්න බෑ ඔබේ වෘතිය මෙන්න මෙහමයි මේ වෘතතියති න්න මෙතැන්ට මේක යොදන්න අතෙන්ට මෙහෙම යොදන්න කියලා හරියටම අපිට නිශ්චිතව කියනෙටියක් අමාර තම තමා දැනගන්න ඕොන දැම් මේ කටයුත්තය කරේගෙන යනවා විටින් විට තමන්ගේ කයට හිත එනවා ඒ තැන්වලදි පොඩ්ඩක් තැම් බර සැහැලුණ ගතියත් දේරෙනවා හිතත් දැන්ටික් කියීන දෙේ යහනවා සැහැල්ලුවත් දැනෙනවා. කොහොමද මේ සැහැල්ලුව මම මේ අනිත්ත ඇතික කටියුතු රදදි අනිතෑ මට නොරුස්නාාව විදිර කටයුතු කරද. නැත්ම් ම කියනද අහන්න ඇති විදිට ඉදැද්දී. වෙහසකරට යුත්තක් කරද්දි. කොහොමද මම මේක එතැෙන්ට යොදන්නේ. අපිම ක්‍රමසාහවිදිී හොයන්න වෙනවා. ති මෙහෙම ක්‍රමසාහවිදී යොද හොයන්න නං අපි හොඳට අපේ කය ගැන අවධහනින් ඉන්න අවශ්‍යයි ඒක කියන්නේ ති මානසික වෙහෙසක් තියෙනකොට අනිවාරයම ඊට අනුරූප කායික වෙනස්කම් දැනෙනවා. උදාහර යක්ක් වශයෙන් හිතන්නව ගොල්ලෝ ැර අපිගත්ත උදාහරනීම දැම් වහනය ඇවිදින වාහනය යනවා. වහනේ යනකොට දැන් හැම තැනම හෝන් සද්ද බින්දුවක්කත් එහාට යන්න නැහැ හරිම වෙහෙසකර ගතියත් තියෙනවා නං ඕනන මට පුළුවන් කයට හිතයදල බලන්න මේ වෙහෙස ඒම පිණිස කයේ යම් ආතතියක් ගොඩ්නැගිල තිෙනවාද. සමලාට ඇස් දෙක උළුපගෙන බලාගින්නවා ඇ සරහම් බලාගෙනන්න. ඈත තියෙන පාහනේදිහා. ඒ වෙලාදේක අයින්ගන්නේ කොයි වෙලා දේක සරහටයන්නේ කොයි වෙලාද මේ ්ලොක්් එක නැතිවෙන්නේ. තද බදේ නැතිවෙන්නේෙට බලාගෙන නො ඒ බැලීම හරහාම වෙසත්දරනවා. පුදුමාකාර අපේක්ෂා සහගතව තමයි බලන්නේ. මේ අපේක්ෂා සහගත බවත් තුළම බලාපොරොත්තු සගත බවත් තුළම ලොකු මාර්සික පීරනැයක් ඇති කරන්න. ඒ වෙනුවට බලන්න පුලන්න දැම්ම අපේක්ෂ සහගතවීම නිසා. ලොකුවට මේක ගැන බලාවරතු තැබීම නිසා. න් අර නලර රැලි කරගෙන දිවතල්ල තද කරගෙන කකුල් දෙක හොඳට මාර කොහෙට අරිත් ය තද කරගෙන අත කොහෙ හරි තියාගෙන මේ අපි යොදන පීඩනය. මේ කය තුළම මේ කය පීඩනයට ලක් කරලා තමයි අපි මානසිකව පිඩනයක් ලබන්නේ. අපි එකාට මනස නිරවල් කරගන්න ැරිනම් අපිට පුළුවන් මේ කේ කොහෙද. මේ ආතදී ගොඩනැගෙන්නේ කොයි කොයි ඉරියව් හර දැන් අපි ඉසල්ලම මෙතනවාඩුන හම මං කරුණු කීපයක් කිවා හිස කෙලින්තියාගන්න ඇස බොහොම වාභහියිකෝපියයාගන්න ඊනට තොල් දෙෙ බො මුරුදදු දීර තියෙන බ හඳුනගන්න ට දිවතල්ලට තිර තද කරගන්න එපා හිස සැහැල්දෙන්තියාගන්න නලල රැලි ගන්නව ගන්න එපා උරහිස් ආයාසිෙන් ඔසෝගන්න එපා අක තැන්පත් කලා තියාගන්න අතිශය සරලදේවල්. හැබ මේවැයි වෙනස්කං කල බලන් එකන අත මෙහම තදකරගෙන ඉන්නෝ හෙට අරි. දිව තල්ලට දිල තදකරගෙන ඉන්නවා. උර හිස් දෙක ආයාසයෙන් ඔසෝගෙන ඉන්න මේක ටිකක් කලා ඔන්නන් කල්ල බලන්න දන්නෙම නැතුව මානන්සික වෙසත් ඇැනනවා. තෙවටනේ මානසික වෙහෙසයි ඊට අනුරූප අපේ කායික ක්‍රියාවලියයි අතර ප්‍රජු සම්බන්ධඇත්තිේන. තට අපිට ලුවන්න්නන්ම් මේ කය හඳුනගන්න තොටේ කායික වෙනස්කන්ටි අපිට හඳුර ගන්න පුළුවන් ඒ වෙනස්කන් හරහා ගොඩනැගෙන ආතතිය හඳරගන්න පුළුවන්. එහෙමන අපිට තිේ ඒ වෙනස්කන්ටික බැහර කරන්න. ඒ වෙනස්කන්ටික බැහැර කරත් සිදවෙන්නමොකක්ද. මනස සැහැල්ුවේවා. පිහිතන්නේ මේ ඒ වෙනස්කන්ටික අයි කරන්න අයිකරම් කය සැහැල්වේ කියලනෙ. එතන නතරවෙන්න නැහැ. අර කයින් යොදන පීඩනය නිසා තමයි අපි මාන්සික පීඩණයක ලක් කල තියන්නේ. අපි කය සැහැල්ලු කරන්න කහැල්ලු කරන ඒ තැන් අපිට තේරවාද හිතද වෙලා මේ හිර වෙලා මෙහේ යම්යම් පීදාව නිදල තයෙනකල ඒටිකි සහැල්ු කන්නකොට දන්න නැතු ඒක නිකං අර පුුරල් කරනෙන බුරල් කරගෙන යනකර දන්නෙමන හිතත් බුරල් වෙලා හිතත් සැහැල් වෙලා ඇ මෙන්න මේගේ රජු සම්බන්ධයක් ඇතිකරගෙන යනවනං අපට තේරෙනවා අපි ගාග තියනව යම්සි පිහිටක්. ඔන්න පිහිට හරිර් නිකම් පැත්තක වගේ තියෙන්නේ ඒ පිහිට තුළ හිටගෙන නැත ඒ පිහිට මත පදරම් වෙලා තමයි දැන් අපි කය දිහා බලන්නේ. යම් යම් කායක ක්‍රියාවලින් සිද්ධ වවා පි තියනෝ දැන් අපිට උරමච සේම බහුමියක්. අ අපිටම උරුමච්ච සතිමත් බවත් තියනවා. අපිටම උරුමච්ච යම් නිදැල්ල ඉන්න පුලුවන්ගතයක් නිදහසක් හිතේ හැදිලති නො අන්න ඒක අපි පදනම් කරගන්න ඒක මත්ත පිහිටලා මේ කායික ක්‍රියාවලිය දිහා බලනෝ. මුලද අපි කර එහෙම නෙමයි අපේ බැලීම හරහා අපි හිටි ඒ ක්‍රියාවලිය තුළ අපි නැංගුරමක් කරගත්තන අප එකය එකොට අපේ හිත එහගේ නෑ අති තෙරගේ නෑ අනාග තරගේ නැහැ හෙම තත්වත් තිබුණේ නැඟගුරමක්ම කරගත්ත අපඒ බැහැගෙන හිටි හැබැයි දැම්ම කත කර ඉටඩා වෙනස් මට්ටමක් මෙත දෙ තියෙන්නේ අපිකාය තියෙනවා හැබයි පැත්තකින් වගේ කායික ක්‍රියාවලින් දැනෙනවා හැබැයි ඒ කායික ක්‍රියාවලී යයි අපේ මේ දැනුවත් භාවය අතර දුරස්ට බවත්වේ න යම්කිසි පරතරයක් ගොන්න ගිලා. තැම් මේ කායික ක්‍රියාවලිය තුළ නිමගන වෙලා ඒක තුළ බැසගන්න දැන් මේක බලන්න වශ්‍ය නෑ.ඒ දැන් අපි හඳුනගෙන කොහොමදක දි බොහම පැත්තකින් දනම් බලන්නෙ කොහොමද අනුන්ග දෙයක් දිහා වගේ බලන්නන්නේ කොමද කින් ආතයක් ගොඩනාගන්න නැව බලන්නේ ක හොමද ැ කොහමද අපි ඕකධාන්න වේදනාවට දැන් ඔන්න රිදුම් කැක්කුම් තියෙනවා කායික යම්කිසි රෝගාතුරස්වභාවයක් තියෙනවා දැන් අපි අරක පුරුදු කල්ලා තියෙනවානම් අර කය පාවිච්චි කල් අපි මේ කය නිරෝගීව තියද්දී මේ කටයුත් අපි පුහුණු කල්ලා තියෙනවන්නං කය රෝගී වෙච්ච වෙලාවකද්දී අන්න අපිට මේක යොදන්න පුළුවන් ඒකෙෙන්න දැන් ඔන්න කායික වේදනාවන් දන්නවා අතන රිදෙනවා මෙතන රිදෙනවා ද අප ඉගෙනගෙන තියෙනවා කොහොමඳ මේ වේදනාවෙන් බැහැර වෙලා වේදනාව දිහා බලන්නේ ඔන්න අපිට මෙතර පොහුණුවත් තියෙන්නේ තියක අපි වේදනාව එනකං ඉඳල මේ කරන්න මාරයි. හර කියන්නේ වෙදකමට වඩා හෙදකම හොඳයි කියලා එනිසා අපි හෙදකමක් වවශයෙන් හවනම්ක පුරුදු කරන්න පටන්ගන්න නවා ඒකයන්නේ අපි අනතුරකට පත්වෙෙන්න්න කලින් අපි බහොම රෝගාතුර වෙන්න කලින් අපි මේ කය ටිකක් අපට නතු වෙලා තියන වෙලා ද යම් නිරෝගි බවක් අපි ගව තියන වෙලාදක පුහුණ කරන්නම් අන්න යම් රෝගාතුර මට්ටමක දී අපිට අන්න ඒකෙන් ගැලවෙන්න මාර්ගයක් අපිම හදාගෙන තියෙන්නේ. අපිට උරුමච්ච සේම බොහමියයක් අපිටම උරුමච්ච යම් සන්ධිස්ථානයක් නිදහස් තැනක් අපි හඳුර එන තියෙනවා. ඉතිං ඕක ඉලාට හිතටේදුවත් හැකියාව දැ අපි හිතට ේදුවත්. හිතර යම්යම් සිතු විලේන ප්‍රාගයක්න දවේශයක්නවා හිත පැටලෙනවා ඊර්ෂාවක් කෙනවා කරෝධයක්ෙනවා හැබැයි අපි වේදනාවක්කාව වේදනාවෙන් බැහැර වෙලා වේදෙන දිහා බැලවා. වේදනාවයි අපි බලන්න හිතයි අතර දුරස්ත බවක්. හිතේ රාගයක්කාව දවේශයක්කාව පැටලිල්ලක්කාව ඉර්ෂාවක්කාව එකන් බැරවෙෙන බලන ගතියක්.